අයිබෝන් සිළු දිනාටම සුබ දහවලක් වේවා. උදේ අපි අවසානයේට නතර කරේ පරිගණක පරම්පරා සම්බන්ධයෙන්. හරිද? මම නතර කරපු එක චුට්ටක් ඔයාට ආපහු මතක් කරන්න. අපි පරිගණක පරම්පරා ගැන කතා කරනකොට මම ඔයාලගේ මයික් ටික ඕෆ් කරලා දෙන්නේ. මයික් ඔන් කරන්න ප්‍රශ්න අහන වෙලාවට විතරක්. නැත්තම් උදේ වටපිට ආවේ සද්දයි, ගෙදර කතා කරනේමයි ඔක්කොම ටික ඇහෙන හින්දා ഘോഷාකාරීතාවය වැඩි. ඒ නිසා මයික් ඕෆ් කරේ. ප්‍රශ්න අහන වෙලාවට මයික් එක ඔන් කරන්න. මම ඔයාලට කියලා දුන්න පුතේ පරිගණක පරම්පරා හතරක් තියෙනවා. අපි තුනක් ගැන ඉගෙන ගත්තා. මොනවද ඉගෙන ගත්තේ? පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව. හරිද? පළවෙනි පරම්පරාව ගත්තාම පුතේ පළවෙනි පරම්පරාවේ පරිගණකවල සර්කිට් එක නිර්මාණය කිරීම සඳහා භාවිතා කරේ මෙන්න මෙයා. කවුද? වැකියුම් ටියුබ්ස්. අපි සිංහලෙන් කියනවා රික්තක නල. වැකියුම් ටියුබ්ස්. ඊට පස්සේ පොතේ දෙවෙනි පරම්පරාව ගත්තාම දෙවෙනි පරම්පරාවේ පරිපද සඳහා භාවිතා කළේ ට්‍රාන්සිස්ටර්. ට්‍රාන්සිස්ටර්ස්. ඊට පස්සේ පොතේ මම මේ වගේ සතේ කියලා දුන්නේවා. තුන්වෙනි පරම්පරාව ගත්තාම පොතේ තුන්වෙනි පරම්පරාව භාවිතා කරේ integrated circuits. integrated circuits අපි ඒකට කියනවා අනුකලිත පරිපත කියලා. අනුකලිත පරිපත. හරිද? අපි එතකොට ගිය සතියේ පළවෙනි පරම්පරාව ගැන කතා කරා, රික්තක නල භාවිතා කරේ. දෙවෙනි පරම්පරාව ගැන කතා කරා, ට්‍රාන්සිස්ටර් භාවිතා කරේ. තුන්වෙනි පරම්පරාව ගැන කතා කරා, අනුකලිත පරිපත භාවිතා කරේ. අපි දැන් ඊගාවට කතා කරන්න යනවා හතරවෙනි පරම්පරාව සම්බන්ධයෙන් පුතේ. ගන්න පොත ලියාගමු. පොතේ හතරවෙනි පරම්පරාව මෙතනදී අපි භාවිතා කරන්නේ භාවිතා කරන ලද තාක්ෂණයේ ශුද්ධ පරිපත මයික්‍රෝ ප්‍රොසෙසර්. විදුලි පරිභෝජනය ගත්තහම පුතේ තෙවන පරම්පරාවට සාපේක්ෂව අඩුයි. පරිගණකයේ ප්‍රමාණය ගත්තහම පරිගණකවල ප්‍රමාණය තෙවන පරම්පරාවට සාපේක්ෂව ඉතා කුඩායි. තුන්වෙනි පරම්පරාවට සාපේක්ෂව පුතේ ඉතාමත් කුඩායි. ක්‍රියාත්මක වේගය ගත්තහම පිකෝ තත්ත්වර වලින් හා MIPS million of instructions per second කියන එකෙන් තමයි මණිව ලබන්නේ. ඒ කියන්නේ මම වෙනම කියලා දෙනවා මේකේ අවසන් වන සැනින් මේ පිකෝ තත්ත්වර කියන එක ගැන කියලා දෙන්නා. ඊට පස්සේ පිරිවැය ගත්තාම තෙවන පරම්පරාවට සාපේක්ෂව මිලදී ගැනීම මේ පිරිවැය අඩුයි. උදාහරණ පුතේ මෙන්න මේ අපි දැන් භාවිතා කරන පරිගණක මෙන්න මෙතන තියෙනවා ශුද්ධ පරිපතයක්. පුතාලා විසින් මොකද්ද කරන්න ඕන? මෙන්න මේ කොටුව දාගන්න ඕන. අපි ගිය සතියේ තුන්වෙනි පරම්පරාවට එනකන් කතා කරා. අද අපි මෙතන සිට කතා කරන්න තියන්නේ. හරි, පටන් ගමු. විනාඩි 5ක් දෙන්න.
උදේ තව ලියන කට්ටිය රෙජිස්ටර් කරන්න අත උස්සන්න රෙජිස්ටර් කියලා එකක් තියෙනවා අන්න ඒක පාවිච්චි කරන්න පුළුවන් ආ තව ගොඩක් ඉන්නවනේ හරි ඉක්මන් කරමු උදාලා දාගන්න ඕනේ මෙන්න මේ රූපය අද ගන්න ඕනේ මේ මේ කොටුවේ රූපයත් අඳින්න ඕනේ අපි දැන් කතා කරන්නේ මේ හතරවෙනි පරම්පරාව සම්බන්ධයෙන් අපි ගිය සතියේ සෙනසුරාදා තුන්වෙනි පරම්පරාවෙන් අතර කරේ එතකොට දැන් සම්බන්ධ වෙච්ච දරුවෝ මේක ලියා ගන්න මේ මම කොටු කරලා දින එක සෙනසුරාදා පොතේ තමයි ලියන්න ඕනේ දැන් පොතේ බදාදා පන්තියේ සියලු දෙනා අනිවාර්යෙන් පැමිණිය යුතුයි බදාදාත් එක්ක අඟහරුවාද හෝ සෙනසුරාද දවස් දෙකෙන් කැමති එකට එන්න පුළුවන් පටලව ගන්න එපා
උදේ තව ලියනවා නම් අත උස්සන්න රෙජිස්ටර් කරන්න තව ලියනවා නම්
මබුදාලට කිව්වා නේද මම මේ අර නැනෝ තප්පර පිකෝ තප්පර කියන එක ගැන කියනවා කියලා මෙතන පුතේ අපි මිලි තප්පරයක් කියලා කියන්නේ තප්පර වලින් පුතේ 0.0001ක් හරිද දැන් අපි තප්පරයක් කියන්නේ ටික් ගාලා අපි දැන් මේ කතා කරන මොහොතේ එකපාරට තප්පරේ යනවා ඒ යන තප්පරෙන් පුතේ 0.0001ක ප්‍රමාණයක් තමයි මිලි තප්පරයක් කියලා කියන්නේ හරිද ඊට පස්සේ මයික්‍රෝ තත්පරයක් කියන්න පුතේ තත්පර 0.0001ක් නැනෝ තත්පරයක් කියන්න පුතේ 0.0681ක් පිකෝ තත්පර කියන්නේ 0.0681ක් එතකොට වඩාත් වේගය වැඩිම පුතේ මේ පිකෝ තත්පර කියන එක ඒ කියන්නේ අපිට ගණනය කරන්න ඒ කියන්නේ අපි හිතනකොට එයා ගිහින් ඉවරයි පිකෝ තත්පර මෙන්න මේකත් දාගන්න මේක හැබැයි ඔයාගේ වයසත් එක්ක සාමාන්‍යයෙන් තේරෙන්නේ නැහැ කියන්නත් බෑ අපි දන්නවනේ පුතේ දැන් අපි කියන්නේ අර කටවචනෙට කියන්නේ තත්පරෙන් 10න් එකක් කියලා අන්න ඒ වගේ එකක් පුතේ ඉක්මන් කරමු මේ කොටුවක් දාගන්න මිලි තත්පර එකක් සමානයි තත්පර 0.0001යි ඒ විදිහට. පේන්නේ නැත්නම් පුතේ මෙහෙම ඇඟිලි දෙක තියලා මෙහෙම ඇඩ් කරන්න එතකොට ස්ට්‍රින් එක zoom වෙනවා.
ඔතේ තව ලියනා ඉන්නවා නම් රයිට් ස්ටෑන්ඩ් කරන්න තව ලියනා ඉන්නවා නම් රයිට් ස්ටෑන්ඩ් කරන්න ඉන්නවනේ මම කරමු තව විනාඩියක් දෙන්නම් හරියටම මේක නම් පොතේ මතක තියාගන්න ඕනේ නැහැ නිකන් දැන ගැනීම සඳහා පමණයි ඈ දැනගෙන හිටියා නම් ඇති මතක තියාගන්න ඕනේ නැහැ ක්‍රියාත්මක කරනු ලබන උපදේශ ප්‍රමාණයයි ඊට පස්සේ පුතේ මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය මැනීම සඳහා හර්ට්ස් යන ඒකකය භාවිතා කරයි. අපේ මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය මැනීම අපි මොකද්ද භාවිතා කරන්නේ? හර්ට්ස් කියන ඒකකය. හරිද? එතකොට පුතේ නවීන පරිගණකවල වේගය මැනීම සඳහා මෙගා හර්ට්ස් හෝ මොකද්ද? ගිගා හර්ට්ස් GHz භාවිතා කරන්න ලැබෙයි. දැන් පුතාලා බලන්න ඔය ලැප්ටොප් එකක් ගන්න ගියාම එහෙම වේගය තියෙන මෙන්න මේකේ පුතේ 2.0 GHz අන්නේ විදිහට හරිද මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය කියලා මෙන්න මෙයාවත් දාගන්න මෙන්න මෙයාවත් දාගන්න
පුතේ ප්‍රශ්න තියෙන අයට අහන්න පුළුවන් මයික් එක ඔන් කරලා තියන්න. ඔව් පුතේ කියන්නේ. ගහරුවාද පන්තියෙන් මම බදාද පන්තියනේ මේ අපිට තව ගහරුවාද පන්තියෙන් මේවා කරලා නැහැ. බදාද පන්තිය मुल පන්ති දෙකකට අයවා ඉන්න ඕන හරිද බදාදා දවස අනිවාර්යයි බදාදා දවසත් එක්ක අඟහරුවාද හෝ සෙනසුරාදා දවස් දෙකෙන් කැමති එකට ඉන්න පුළුවන් සර් මට දැන් ගොඩක් ඒවා මගහැරලා තියෙන්නේ දැන් කී වසරේද අම් මොකද්ද ඔයගේ හසරලි ඈ හසරලි අපතේ කොහොමද මගහැරුනේ කොහොමද ආවේ නැද්ද පන්ති मैसेज वर्ग देखा ඔව් මම දානවා ලින්ක් එකක් ඈ මෙතෙක් උගන්වන පාඩම් කියලා බදාදා වෙනවා අඟහරුවාද වෙනවා සෙනසුරාදා වෙනවා මම දාන්න හරි සර් පුතේ වෙන ගණකව තියන අය මට කියන්න මම මොකද හැමතිස්සෙම මයික් එක ඔන් කරන්නේ නැහැ මොකද පුතේ මේ මයික් ඔන් කරපුවාම අර ගෙවල් වල කතා කරන ඒවා ඔක්කොම ශබ්ද බද්ද ඇහෙන නිසා අපිට බාධාකාරී ඒ නිසා එක මොහොතක විතර මම මයික් ඔන් කරන්නේ ප්‍රශ්න තියන අය අහන්න සර් බදාදා බදා කිස් ඉඳලම නේද යන්නේ ඔව් සර් මම අද සම්බන්ධ වුණේ ඔව් ගියේ සෙනසුරාදා ඒ වගේ ටික දානවද ධර්ණයේ දැන් අද කවුරු හරි සම්බන්ධ වුණා නම් සමහර වෙලාවට අද කරපු ටික තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මොකද පුතේ අපි ගිය සතියේ කරපු කොටසේ අවසාන ටික තමයි අද කරේ ඒ නිසා ගිය සතිය ගත එක මම එවන්නම් මට WhatsApp වලින් મેસેජ් එකක් දාන්න සර් විස්තරය කියලා එහෙනම් එතකොට මම එවන්නම් එතේ වීඩියෝ අර මේ කාණ්ඩ දෙකකට කල්ලා එවනවා ඔව් මං එවන්නා අපතේ එච්චර ඔබට කියන්නේ එච්චර ගියමා බඩට නම්ුන්නේ ඔව් ඔක්ස්ෆර්ඩ් එකේ නෑ කිව්වස ගිය මාසේ ටියුට් එක උදේ ගිය මාසේ ටියුට් එක නෑ නෙමේ ගිය මාසේ ටියුට් එක ඉවර වුණා මට දවස් දෙක තුනක් දෙන්න මං ටියුට් ආපහු print කරන්න ඕන print කරලා ඔක්ස්ෆර්ඩ් එකෙන් තියන්නම් ඈ දැන් මට ලියා ගන්න බැරි වුණා ස්ක්‍රීන් එක දාන්නකෝ කොයි ටිකද පොතේ ලියා ගන්න බැරි වුණේ ප්‍රශ්න ටික මැද සැකසුම් මේක කියගෙන මැද සැකසුම් මේක ප්‍රශ්න ටික නේ ප්‍රශ්න ටික මැද සැකසුම් මේකේ වේගය සදන් ස්ක්‍රීන් එකේ දාලා තිබුණ ටික ආ හරි මම දැන් දාන්න සර් ප්‍රශ්න ටික නා අහන්න පොතේ අඟහරු අඟහරුවාට පන්තියටයි බදාදා පන්තියටයි වෙන වෙනම පොත් දෙකක් තියෙන්න ඕනට ඔව් තරුව මම දැන් පන්ති ආරම්භ කරපු දවසේ ඉඳන් කියනවා පන්තියේ පොත් දෙකක් තියන්න ඕන කියලා. ඔන්න ආයෙත් කිව්වා පොත් දෙකක් ඕන ඈ. සේ එතකොට දැන් සේ ඉංග්‍රීස් මීඩියම් පන්තිය නැද්ද? තියෙනවා පොතේ එකක් තියෙනවා ඈ. දැන් ඒකේ වීඩියෝ ටික දානවද? ඔව් ඒකේ දානවා. දැන් සර් කොටස් හතරටම එවන්න. හරි. लिया करते ना तेरे पुताले एक मां कर ला लिया करने क्लास तीन का
සර් මේ තප්පරයකට පිකෝ තප්පර කීයක් තියෙනවද? සර් ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් තියෙන කවද්ද? ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එක තියෙන කවද්ද? 6 7 ශ්‍රේණිය අපි එකතර තමයි පවත්වන්නේ. ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එක අඟහරුවාදා 6 සිට තමයි පැවැත්වෙන්නේ. ප්‍රශ්න දෙන අය අහන්න. සර්. මම එන එක මාතෘකාවට එනවා. සර්. मेन मे बिंदु दशम तात्परे දොළහට කඩලේ දොළහෙන් එකක් තමයි පිකෝ තත්පරයක් කියලා කියන්නේ. කියන්නේ තත්පරයක් ගත වෙන්න යන වෙලාවෙන් දොළහට බෙදලා ඒකෙන් එකක්. සර්. ඔව්. මැද සැකසුම් මේකගේ පොඩක් තවපාරක් තියන්න සර්. හරි මම තියලා තියෙන ඉක්මන් කරලා දෙමු. ඉක්මන් කරමු. හරි සර්. සර් ටියුට් එකේ තියෙන ටිකක් තේරෙන්නේ නැහැ ලියන්න. ওই ටිකද පුතේ ටියුට් එකේ තියෙන එක තේරෙන්නේ නැත්තේ? සමහරව ඒවල මේ ලියන්න තියෙනවා මේ තියෙන විදිහ තේරෙන්නේ. ඔව් මොකද්ද පුතේ මට ඒ වගේ එකක් කියන්න මං ඔයාලට කියලා දෙන්න ලියන විදිහ. මේ මේ වගේ වල මොනවද ඒක ලියන්නද? කොයි වගේද මට ප්‍රශ්නයක් කියන්න ප්‍රශ්න කියන්න. ලක් කියන්න පුතේ ලියන්න මොනවද තියෙන්නේ මේ පින්තූරේ? පුතේ මට පොඩ හයියෙන් කියන්න පැහැදිලි නෑ. මේ පින්තූරවල ලියන්න මොන කොහමද හතරද නමද ලියන්නේ? අර පින්තූර අඳුර ගන්න කියන එක නේද පුතේ? අන්න ඒක තමයි මේ අද කරන්න මේ ඔයාට ලිය. මෙන්න මේ පින්තූර අඳින්න කිව්ව මතකයි නේද? මේ තියෙන මයික්‍රෝ ප්‍රොසෙසර් එක, මේ තියෙන අනුකලිත පරිපථ, මෙන්න මේ ටික තියෙන ටියුට් එකේ පුතේ, මේ තියෙන ට්‍රාන්සිස්ටර්, මේ තියෙන වැකියුම් ටියුබ්ස්. ඒ අපි ගිය සතියේ කරපු ටික මේක මම බදාදා පන්තියේ මිට කලින් කරා. සර්. ඔව්. සර්. ඔව් පුතේ. ඕකේ මාර්ච් සකසු මේකේ වේග කියලා එකක් නැහැනේ මගේ ටියුට් එකේ. ICT kids කියන ටියුට් එක හම්බෙලා නැද්ද? හම්බෙලා තියෙනවා සර්. ඔව්. මේ පිකෝට් නම්බර එකක් තියෙනවා ඊළඟට නිල් පාටින් තියෙන මාර්ච් සකසු මේකේ වේග කියලා. සමහර ඒවා පුතේ සමහර ඒවා නැහැ. ඒකයි පොතේ ලියා ගන්න දෙන්නේ. සමහර ඒවා නැහැ ඒකයි. හරි අපි ඊගාව එකට එමු. ඒ මට ICT kids tutor එක හම්බලා නැහනේ. ආ පුතේ හම්බෙන්නේ නැති වෙන්න වෙන්න බෑ නේද? කොහෙද ආයතනේ? මම අද ආවි. මම අර හරුන් කවිස්ගේ මල්ලි අද ආවේ. හොඳයි. එන ඉගාවකට යන්න නේද? පස්වෙනි පරම්පරාව මොකද්ද? පස්වෙනි පරම්පරාව තමයි පුතේ કૃතිම බුද්ධිය කියලා කියන්නේ. අපි ඒකට කියනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා. AI කියලා කියනවා. કૃතිම බුද්ධිය.
artificial intelligence එක තමයි අපි පස්වෙනි පරම්පරාව විදිහට ගණන්නේ පස්වෙනි පරම්පරාව ගැන ඉගෙන ගන්න තියෙනවා 10 වසරේදී හයවෙනි පරම්පරාව කිකේ එහෙම නෑ නේද? තවම නෑ පුතේ ප්‍රතිම බුද්ධිය තමයි දැනට තියෙන ඉහළම තාක්ෂණය. ඒ කියන්නේ අපි පරිගණකයට හිතන්න බෑනේ. පරිගණකය කරන්නේ අපි විසින් දෙන්න ලද උපදෙස් ක්‍රියාත්මක කරන එක. එතකොට ප්‍රතිම බුද්ධිය කියලා කියන්නේ පුතේ පරිගණකය හිතලා කරනවා. තාම එතනින් එහාට තාක්ෂණයක් නැත. පුතේ ඊගාවට අපි කතා කරනවා දැන් මං අර වාට කිව්වේ පුතේ ගිගා හර්ට්ස් කියලා මතකයි නේද ගිගා හර්ට්ස් කියලා එකක් කිව්වේ මෙන්න මෙතනදී මේ ගිගා හර්ට්ස් කියන එක පුතේ හැදෙන්නේ ඉස්සල්ලාම කිලෝ හර්ට්ස් වල දැන් අපි කතා කරන්නේ ග්‍රෑම් 1000ක් කිලෝ ග්‍රෑම් 1යි කිලෝ ග්‍රෑම් 1000ක් ටොන් 1යි කියලා අපි කතා කරන්නේ අන්න ඒ වගේ පුතේ මෙතන කිලෝ හර්ට්ස් 1ක් සමානයි හර්ට්ස් 1000යි මෙගා හර්ට්ස් එකක් සමානයි හර්ට්ස් ලක්ෂ 10යි හර්ට්ස් ලක්ෂ 10යි පුතේ ගිගා හර්ට්ස් එකක් සමානයි හර්ට්ස් පොඩක් ඉන්න මම ගන්න කියවනවා लक्ष दिपतेमेगाहर्ट्स दाहाय पुते गिगाहर्ट्स जी एच इसेट मेन मैं मतक दिया गंडोन හරිද මෙන්න මේ රූපය දාගෙන මෙන්න මෙතන මෙන්න මේ රූපය දාගෙන මේ අලියගේ රූපය එපා අලිපැංචගේ රූපය එපා මෙන්න මේ දාලා තියෙන එක දාගන්න එතකොට පොදේ අලුත් කම්පියුටර් වල මෙන්න මේකෙන් ඈ මේ GHZ වලින් තමයි මානින්නේ ඔව් ප්‍රතිම බුද්ධිය එක තමයි පුතේ පස්වෙනි පරම්පරාව පරිගණක නිකුදවල තියෙන වෙක්ටර් රොබෝට් ඒ විදිහට හැබැයි වෙක්ටර් කියන කෙනත් පුතේ 100%ක් තනියෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ අපි විශ්ෙන් කියන දේ තමයි එයා කරන්නේ
වැටුනේ හරි නේද? එතකොට ඔයා මතක තියාගන්න ඕන මෙන්න මෙයා විතරයි හරිද? ඔයා පුතේ මතක තියාගන්න ඕන මෙගාහර්ට්ස් 1000ක් ගිගාහර්ට්ස් 1යි. දැන් පුතාලා අලුතින් කම්පියුටර් එකක් ගන්න ගියා කියමු. අලුතින් කම්පියුටර් එකක් ගන්න ගියාම හොඳට බලන්න ප්‍රොසෙසර් කියලා ඒ ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක තියෙන පුතේ GHz වලින්. එතකොට ඔයා ගොළුවට වැටෙන්න ඕන GHz කියලා කියන්නේ ගිගාහර්ට්ස් කියලා. තව ටිකකින් ඉවරයි ක්ලාස් එක. අද අපි ටිකක් වැඩිපුරත් එක කරා නේද? හරි. එසේනම් අපි අදට මෙතනින් ඉවර කරමු. අපි නැවත වතාවක් හම්බ වෙනවායේ බදාදා දින රාත්‍රියේ 7:30ට. එතෙක් සියලු දෙනාට පුතේ සුබ සුබර සතියක් වේවා. සියලු දෙනාටම අයිබෝවන් බුදු සරණයි පරිසවට ඉන්න.